හයි බුවන්. ඊටාම තීරණාත්මක අපි තාම පරිස්සමෙන් ඉන්නට ඕන කාල පරිච්ඡේදයක් තමයි ගෙවෙමින් පවතින්නේ. ඒ අතරවාරයේ ගෙවී ගිය දවස් දෙක තුල යම් ආකාරයක ස්වාභාවික ආපදාවන්ටත් මුහුණ දෙන්නට අපේ සමහර ප්‍රදේශවල ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. අපි හැමෝම පරිස්සමෙන් කටයුතු කරන කාල වකවානුවක් තුල අපි සූදානම් ලෝකයේ තොරතුරු පිළිබඳව විමසා බලන්නට සිදුවෙසින් සුබෘත් පරිදි විදේශ සිත් විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගොඩගේ සමගින් ප්‍රසාද් අයබුවන්. අයබුවන්. මුලින්ම අපි අවධානය යොමු කරමු අද දවසේ පිළිගැස්මට. මුළු ලෝකයේම වෙලාගෙන තියෙන පොදු සතුරා කොවිඩ් වසංගතයට එරෙහිව සියලුම දෙනා ඒකරාශී වෙලා සටන් කරද්දී සමහරුන් එයින් ඔබට ගිහිල්ලා වෙනස් ආකාරයේ ගැටුම් ඇති කරගත්ත අවස්ථාවන් පිළිබඳව අපිට අහන්නට දකින්න ලැබුණා විශේෂයෙන්ම පසුගිය සතිය තුළ. ඒ තමයි ගාසා තීරය මුල් කර ගනිමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී තිබෙන ගැටුම්. ඊශ්‍රායල් හමුදාවන් දිගින් දිගටම පලස්තීනයට ප්‍රහාර එල්ල කරද්දී ඒ ප්‍රහාර දැඩි වී ඇති බව තමයි අද වෙනකොට අපිට වාර්තා වෙන්නේ. ඔව් ඇත්තටම මේ වෙනකොට තියෙන තත්ත්වය බැලුවහම අන්තර්ජාතික විශ්ලේෂකයන් ඒ වගේම යුද විශේෂඥයන් සහ ඒ වගේම අන්තර්ජාතික සංවිධාන දර්ශන තීවෙන සැකය තමයි මේ වෙනකොට ඊශ්‍රායලය ගුවනින් පහර දෙනව පමණයි. හැබැයි ඔවුන් මේ වෙනකොට ගාසා තීරය ආසන්නයට ඔවුන්ගේ හමුදා ඒකක කිහිපයක් රැස් කරලා තිබෙනවා. මේන් අදහස් වෙන්නේ ඉදිරියේදී ඔවුන් ගොඩබිම් මෙහෙයුමක් ගාසා තීරය ඉලක්ක කරගෙන දියත් කරයිද කියන කාරණේ. දැන් එම එවැනි සිද්ධියක් වුණොත් එහෙම ඉතාම බරපතල දැන් දැනට සිදුවෙන ලේබැග්‍රීම් වගේ කිහිප ගුණයක් දරුණු ඉතාම ඛේදනීය තත්වයක් ඔය පලස්තින ප්‍රදේශවල ඇති වෙයි කියලා බියක් පවතිනවා. හැබැයි පුදුමයකට වගේ දැන් අන්තර්ජාතික ප්‍රජාව තුළ තවමත් තියෙන බොහොම දැඩි නිහඬියාවක්. දැන් මානව හිමිකම් ගැන කතා කරන මේ යුද්ධයකදී විනාශ වෙන සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ගැන ලොකු උනන්දුවක් දක්වන ඒ වගේම යුද්ධයක් අවසන් වෙලත් අවුරුදු 10ක් 15ක් ගිහිල්ලත් අවුරුදු මේ මානව හිමිකම් ගැන විශාල උනන්දුවක් දක්වන මේ කිසිම සංවිධානයක් හෝ අන්තර්ජාතික ප්‍රජාවලිය ප්‍රබල රටවල් දැන් අපි දන්නවා මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අර කෝ ස්පොන්සර් කරන්න එකතු වෙච්ච රටවල් වගේ අපේ බ්‍රිතාන්‍ය වගේ රටවල් තාම සද්දයක් නැහැ මේ මහා ලේවැගිරීම ගැන. සමහර විට ඔවුන් ඒකට දක්විය යුතු ප්‍රතිචාරය සකස් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් දැන් අර ලෝකයේ ද්විත්ව ප්‍රතිපත්ති ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස් එහෙම නැත්නම් දෙබිඩි ප්‍රතිපත්තියක් කියලා කියන්නේ ඔන්න ඔය තේරුම් ගන්න හොඳම කාරණයක් තමයි. මොකද මේ විනාශ වෙන ජීවිත මේ හැමදාම අන්තර්ජාතික ප්‍රජාව වචනයක් හරි කියන්නේ මේ මෙතන අන්තර්ජාතික ප්‍රජාව කියලා අපි සඳහන් කරන්නේ හැම දෙයකටම කතා කරන ලොකු ක්‍රියාකාරීව ඉන්න ලෝකයට ආදර්ශයක් බව පෙන්වන මේ බලවත් රටවල්. ඔවුන් මේ පලස්තීන ප්‍රශ්නයේදී හැමදාම ඔවුන් කටාරින්නේ සහ මැදිහත් වෙන්නේ මැදිහත් වීමක් ඇත්තටම නැහැ. මේ අවසානයේ සිද්ධ වෙන්නේ ඊශ්‍රායලයට අවශ්‍ය දෙයින් පමණයි. මොකද ඊශ්‍රායලය කියන්නේ බලවත් රටවල මැද පෙරදිග බලයේ නියෝජිතය. ඉතින් තමන්ගේ නියෝජිතයට එරෙහිව ලොකු දෙයක් වෙන්නේ නැහැ ගොඩක් දුරට. වචනකින් හරි යමක් කියන්නේ සෑහෙන ගණනක් පලස්තීන ජීවිත විනාශ වුණාට පස්සේ. දැනටත් 126ක් විනාශ වෙලා තියෙනවා පලස්තීන ජීවිතය. ඊයේ දවස තුල වාර්තා වුණු මරණ සංඛ්‍යාව අපි ඊයේ කතා කරනකොට 100ට ආසන්න සංඛ්‍යාවක් තිබුණේ. අද මේ උදේ වෙනකොට වාර්තාව දක්වන්නේ 126ක් විදිහට මරණ සංඛ්‍යාව. ඒ ගාසා තීරයේ පමණයි. එතන ඒ අතරින් 31 දෙනෙක් ළමයි කිසිම අතකින් මේ යුද ගැටුම් වලට සම්බන්ධ නැති කුඩා දරුවන්. ඒ වගේම තවත් ජීවිත 10ක් විනාශ වෙනවා ඔය බටහිර යුරකින් ප්‍රදේශ. අපි පැහැදිලි කළා කොහොමද මේ පලස්තීන ප්‍රදේශ විහිදිලා තියෙන්නේ කියලා. ඊශ්‍රායලය ව්‍යාප්ත වීම නිසා පලස්තීනුවන්ට ඔවුන්ගේම කියලා රටක් අහිමි වෙද්දී ඔවුන් ජීවත් වෙන ප්‍රදේශ එකිනෙකින් වෙන් වෙලා තියෙන්නේ ගාසා තීරයේ විදිහට දකුණු ප්‍රදේශයේත් ඒ වගේම බටහිර යුර විදිහට තර්මක් වයඹ බටහිර පැත්තට වෙන්න මේ පිහිටලා තියෙන මධ්‍යතරණි මුහුද ආසන්නයට කිට්ටු පිහිටලා තිබෙන. ඒ වගේම මේ ඊශ්‍රායලයේ උතුරු දිග කොටස කිව්වොත් නිවැරදි උතුරු දිග ප්‍රදේශයට ආසන්නව පිහිටලා තිබෙන කලාපේ. එතකොට මේ ප්‍රදේශ දෙක ඉලක්ක කරගනිමින් තමයි දැන් අපි අපේ යුද්ධේ මේ ඊශ්‍රායල් ප්‍රහාරය ගැන කතා කරනකොට එහිදී ඉලක්ක වෙන්නේ ගාසා තීරය කියන දකුණු දිග ප්‍රදේශය. නමුත් මෙතෙක් සාමකාමීව පැවති බටහිර යුර ප්‍රදේශයේත් මේ ඊශ්‍රායල් ආක්‍රමණයට එරෙහිව මේ ලොකු
උද්ඝෝෂණ ඇති වුණා ජනතාව පාරට බහැලා මේ බොහොම දැඩි ලෙස උද්ඝෝෂණය කරන්න විරෝධය පළ කරන්න පටන් ගත්තා මේ විනාශයට එරෙහිව මේ දර්ශන පෙළ ලෝක පුරාම විකාශය වුණා අපි ඊයේ දිනෙත් මේ දර්ශන විකාශය කළා නමුත් අදත් අපි මේ දර්ශනය ඔබට ගෙනෙන්නේ මේ තිබෙන විනාශයකාරී ස්වභාවය සහ මේ අවියායුධ භාවිතය දැන් මිසයිල කිහිපයක් යොදා ගනිමින් ওই ගොඩනැගිල්ලේ පාදමට පහර දීලා තමයි ඔවුන් ගොඩනැගිල්ල බිම හෙලන්නේ පැති තුනකින් අමියර තුනකින් තමයි ගොඩනැගිල්ල කඩා වැටෙන්නේ ඔවුන් පහර දෙන්නේ इसराइल मेवा पलस्तीन हमास नमति सटन कामी संविधान बुद्धि बुद्धिमूल स्थाने सह अनिकुत क्या ओन गे प्रधान पेले गोडनगिल संकीर्ण तमय अंदुन नम तपिट पेहदील पेन तीन सटन कामी अमतरव බෝධුරට සාමාන්‍ය වැසියන් මේ යන ලකුණු පෙන්눔 කරලා තියෙනවා මේ අපි දකින්නේ බටහිර යුරෝප ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය දැන් අර මම කලින් කිව්ව පරිදි මේ තරුණ කොටස් එළියට බැහැලා මේ ඊශ්‍රායෙල් ආක්‍රමණයට එරෙහිව දකුණු දිග ප්‍රදේශයේ සිදුවන ආක්‍රමණයට එරෙහිව බටහිර යුරෝප ප්‍රදේශයේ තරුණයන් එළියට බැහැලා මේ ආකාරයෙන් විරෝධතා දක්වන්න පෙළඹිලා තියෙනවා එහෙදි ඊශ්‍රායෙල් වෙඩිපහරින් පලස්තීන තරුණයන් 10 දෙනෙක් මිය ගියා කියලා වාර්තා වෙනවා බටහිරියුර ප්‍රදේශයේ පමණක් ඒ කියන්නේ මේ උද්ඝෝෂණ කරුවන් 10 දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ අනුව බැලුවාම අපිට ඊටාම බරපතල ඛේද වාචකයක් අපේ ඇස් ඉදිරියේ දිගහැරමින් පවතිනවා. මේක ඉතිහාසයේ වරින් වර මේ ප්‍රතිනිර්මාණය වීමක් එහෙමත් නැත්නම් අපි සරලව ඉංග්‍රීසියෙන් කියොත් රිපීට් වීමක් මොකද මේ තත්ත්වයේ යටතේ මේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම 1948 ඉඳලා දිගින් දිගටම මේ තියෙන ඒ කියන්නේ පලස්තීනුවන්ගේ භූමිය අත්පත් කරගනිමින් ඊශ්‍රායෙලේ බිහි වූ දාසිර තියෙන ගැටුම මෙය විසඳන්නට බිල් ක්ලින්ටන් සමයේදී දරණු 1993 දරණු උත්සාහය පමණයි සාර්ථක හෝ යම් කිසි ආකාරයක අපි කිව්වොත් ඵලදායක කියන්නත් බෑ ඒක මේ අවංක උත්සාහයක් දරුනේ මේ අවස්ථාවේදී පමණයි ඉන්පසුව මේ දක්වාම කිසිම පාර්ශවයක් අන්තර්ජාතික ප්‍රජාව නියෝජනය කරන කිසිම කෙනෙක් මේ පලස්තීනුවන්ගේ ගැටුමට මේ පලස්තීනුවන්ට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එක් පැත්තකින් ඊශ්‍රායලයේ කියන රාජ්‍යයත් එන්නෙන්නම අනාරක්ෂිතභාවයට පත් වෙනවා. මොකද ඔවුන්ට දිගින් දිගටම රටක් විදිහට යුදමය තත්ත්වයේ ඉන්නට සිද්ධ වෙනවා. මොකද දැන් පලස්තීන පාර්ශවයත් ඉස්සර වගේම දුර්වල නැහැ. ඔවුන් සතුවත් යම් තාක්ෂණයේ තියෙනවා. ඒ වගේම රහසිගතව මේකට මැදිහත් වෙන විවිධ රටවල් ඉන්නවා විශේෂයෙන්ම ඉරානය. ඔය හමාස් සංවිධානය හමාස් සංවිධානය කියන සටන්කාමී සංවිධානයේ අපි ගත්තොත් එහි සම්පූර්ණ සැකැස්ම ගත්තාම එහි සියල්ලම ඒක හඳුන්වන්නේ ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයක් විදියට. එතකොට හමාස් සංවිධානයේ ෂියා මුස්ලිම් වරුන්ට ෂියා මුස්ලිම් ප්‍රධාන බලවේගය වෙන ඉරානයෙන් සහාය ලැබෙනවා කියලා වාර්තා වෙනවා. දැන් රුසියාව විදේශ ඇමතිවරයා මේ වෙනකොට සඳහන් කළා තියෙනවා මේ පවතින තත්ත්වයේ පිළිබඳව දැඩි අන්තර්ජාතික අවධානයක් යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මේ ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්විය යුතුයි කියන කාරණය රුසියාව ඉස්මතු කළ තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වෙනකොට මේ යම් අදහසක් පළ කරලා තිබෙනවා මේ ගැටුම් නතර කළ යුතුයි කියලා. දැන් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට අභ්‍යන්තරයෙන්ම බලපෑම් එල්ල වෙනවා මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි කියලා. අපි ගත්තොත් ඇමරිකානු කොංග්‍රසය තුළ පවා කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගෙන් ඇතමුන් මේ ලේවැගිරීමට විරුද්ධත්වය පළ කරන බව වාර්තා වෙනවා. ඒක යම් කිසි සාධනීය තත්ත්වයක් අඩුගානේ ඇමරිකාව මේ වෙනකොට ප්‍රසිද්ධියේ ක්‍රියාමාර්ගයකට එළඹුණේ නැතත් මේ යම් ආකාරයකින් රට තුළ මෙවැනි මේ ලේවැගිරීම් සහ අසාධාරණ ක්‍රියාවලට එරෙහිව මතයක් නිර්මාණය වීමත් ඉතාම වැදගත්. ඒ නිසා මේ බයිඩන් පාලනයට යම් කිසි ආකාරයකින් හැබැයි මෙතෙන්දී අපි අවබෝධ කරගත යුතුයි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ තරම්ම බයිඩන් පාලනයේ ඊශ්‍රායෙලට නැඹුරු බවක් පෙන්වු කරන්නේ නැහැ. නමුත් අපි අමතක නොකළ යුතුයි ඇමරිකාවේ දේශපාලන බලය ගත්තාම
इज्राइल संबंध युद्धवर युद्ध जूस लॉबी कीलकियन ऐसे युद्धवर देशपालनिक बल देशपालनिक आर्थिक बल ताम शक्तिमत अमेरिका तुल इधनसा ओन पक्ष बलट पत्ती मेदी मे जूस लॉबी के सहाय वेदगा अमेरिका देशपालनाज्ञा तमंटतीन तमंगे වාසිදායක තත්ත්වය අහෝසි කරගන්න කිසිසේත් කැමති වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් දැන් විශේෂයෙන්ම බටහිර රටවල දැන් කැනඩාව බ්‍රිතාන්‍ය වගේ රටවල ඉන්න ඇතම් දේශපාලනඥයන් ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ සහාය ලබන තත්ත්වය වගේම තමයි අපිට අරන කැනඩාවේ යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා ජෙනොසයිඩ් එහෙමත් නැත්නම් මේ සමූහ ඝාතනය කියන කාරණය මුල් කරගනිමින් මේ කැනඩාවේ යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා මේ विदेश मत्यांशे संबंध विरोधे पलक उदाहरण मंगे विविध अरमुन दी प्रधान वशेन वेदगत्न्नेशपालनाज्ञ अंट ये जनकोटीन वासी දැන් මෙතෙන්දිත් ඇමරිකානු දේශපාලනඥයන්ට මේ යුදෙවරුන්ගෙන් තියෙන වාසී තාම් වැඩි. ඒ නිසා තමිල්නාඩු දේශපාලන ලංකාව ගැන බලනවා. අන්න හරි. ඒ වගේ තමයි උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බැලුවහම අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ ලේබැග්‍රීම් නැවැත්වීම සඳහා අවංක උත්සාහයක් දරන්න බටහිර දේශපාලන බලාධිකාරීට විවිධ ගැටලු තියෙනවා. ඔවුන්ගේම ඔවුන්ටම අනන්‍ය වූ ගැටලු තියෙනවා. ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ගැටලු තියෙනවා. ඒ නිසා මේ සියලු දේ සිද්ධවන්නේ එක්තරා ආකාරයක කෝණයකට. ඒ කියන්නේ මේක සාධාරණ අපි ගත්තොත් ෆෙයා අප්‍රෝච් එකක් නෙමෙයි. බොහෝ දුරට සිද්ධ වෙන්නේ තමන්ගේ දේශපාලන දැක්ම අනුව ඒ වගේම ජාතික अभिलाष नेशनल इंट्रस्ट अने अमेरिका अक्सर जनपद बटवा मे विशेष मेदी के प्रश्न इसराइल संबंध में प्रश्न मेदी हत्या ताम कल्पनाकारी मुखदाटवा संबंधी क्रियाकरण आकार इट वड़ा भूम परस्यम सहगत इवगेम इसराइल हितरी नतिवे अनुगमने करण क्रिया मार्गतम बहुत दूर अभी दखीन लिंग ओतम वर्तमान वर्तमान की अन्दे दिघटम पावतने वगे तत्व मे अनु बेलवाहम गासा तीर अभी ईरंगट तीन बीयतम अर्मा कालीन संधान कर पारधि गोडबीम युद्ध आरंभ वेकन दे मेथिंदी ताम दरुण विधियले वैग्रीम सिधुई मे अवधान पावती ई थिंक ये अनु बेलवाहम अभी इन्े मेक्तिन कोरोना दर्शन की वगे कोरोना वसांगते अट समस्त मानव समाज बेट दी मे नवत वतावक मे मेदपेरदि कलापे तुल इतिहास वरिंगर पुनरुच्चारण वेच मे वरिंगर सिद्ध वेच मे इसराइल पलस्तीन गेटुम नवत वतावक इताम नरक तेनकट तलु मीन पवती नकिन कारण अभी संधान करो अभी सवत्तर कथाभाकरण सूदनम विलाव वाले लेट ग्रो कॉफी प्रो सत्तिंग सिटिंग नहीं सत्तिंग मेडिंग नहीं फ्रॉम नेस्ले मेडी सिटिंग में आप समझ रहे रटिंग रटते हैं अपे कुलबड़ू रसा करे අපනයින කෘෂි භෝග වගවන් පිළිබඳව නවතම තරතුරු නවතම පරිශන තරතුරු අගේ එකතු කළ නිෂ්පාදන වලින් ඔබේ අතමිට සරු කර ගන්න ආකාරය වෙළඳ පෙළ තරතුරු මේ සියල්ල සමගින් අප වෙනවා ඔබ හමු වෙන්නේ ජාතික රූපවාහිනියෙන් සෑම මාසකම පළමු හා තුන්වන සෙනසුරාදා උදෑසන 7:15ට රන්මසු උයනින් ඩයලොග් අපි වෙනුවෙන් හැම මොහොතකම අලුත් කරන අනාගතය රටින් රටට යන අපේ කුළුබඩු රසාකරය අපනයින කෘෂි භෝග වගවන් පිළිබඳව නවතම තරතුරු නවතම පරිශන තරතුරු අගේ එකතු කළ නිෂ්පාදන වලින් ඔබේ අතමිට සරු කර ගන්න ආකාරය වෙළඳ පෙළ තරතුරු මේ සියල්ල සමගින් අප වෙනවා ඔබ හමු වෙන්නේ ජාතික රූපවාහිනියෙන් සෑම මාසකම පළමු හා තුන්වන සෙනසුරාදා උදෑසන 7:15ට රන්මසු උයනින් लैपटॉप
SCT බබකේ මොබයිල් සහ හෝම් පරිභෝගිකයන්ට රීඩවුන් හෝ බිල් ගෙවන සෑම රුපියල් 50කටම ලැප්ටොප් දිනා ගන්න අවස්ථාවක්. SCT මොබිටෙල් සමගින් දිනන්න. SCT මොබිටෙල් එකම එක සබඳියාව. ප්‍රසද් ඊශ්‍රායල් සහ පලස්තීනිය සම්බන්ධ කාරණාවෙදී ඔබ සඳහන් කරන මේ සාධාරණත්වයේ කියන කාරණයක්. එසත් ජාතිගේ සංවිධානයේ මහලේකම්වරයා පසුගිය සතියේදී මේ සතියේදී ප්‍රකාශ කරනවා කොවිඩ් මර්ධන එළනත බෙදාහැරීමේ සාධාරණත්වය පිළිබඳව හුටි යම් ආකාරයක ගැටලුවක් තිබෙනවා කියලා. ඒ වගේම මේ වෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිෂ්පාදිත රටවල් වලින් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම සංවර්ධනීය වෙමින් පවතින රටවලට කොවිඩ් මර්ධන එළනත ලබා දීමේදී වඩාත් සාධාරණ සුබවාදී ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා. කොහොම ඉල්ලීම කීපවතාවක් කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ක්‍රියාත්මක කරනු ලබනවා කොවැක්ස් කියන වැඩසටහනද අපිටත් එන්නත් ලැබෙන එක මාර්ගයක් වෙන්නේ මේ කොවැක්ස් වැඩසටහන. ඒ කියන්නේ එන්නත් නිෂ්පාදනය නොකරන, ඒ වගේම එන්නත් පහසුවෙන් ලබා ගත නොහැකි ඔය සමාගම් සමග විශාල මේ කියන්නේ මහා පරිමාණයේ මුදල් ගනුදෙනු කිරීමට අපොහොසත් රටවල් පදනම් කරගනිමින් තමයි මේ කොවැක්ස් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි මේ වැක්සින ක්‍රියාවලිය ඒ සාධාරණත්වයක් ඇති කර ගැනීම සඳහා. මොකද මේ ගෝලීය වසංගතයක් දැන් ඔය සංවර්ධිත රටවල් එන්නත් ගොඩ ගහගෙන ඔවුන්ගේ ජන කොටස් වලට එන්නත් කරණය සිදු කළා. ඉන් පස්සේ ඉතුරු රටවල් වල මේ රෝගය ව්‍යාප්ත වුණොත් ඔවුන්ටත් මේකෙන් පිළිසරණක් නැහැ. මොකද කොයිම අවස්ථාවක හෝ ඔවුන්ගේ රටවල් තුල මේ නැවත වතාවක් ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම අලුත් වෛරස් ප්‍රභේද ඒ රටවලට පැමිණීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ටෙඩ්‍රෝස් අද්නාම් ගේබ්‍රියාසස් විශේෂ ප්‍රකාශයක් ඊයේ කළා. මොකද මේ ප්‍රකාශය ඔබට මතක ඇති අපි මේ ගැන සිවුදසින් කතා කරා. මීට දින දෙකකට පෙර ඇමරිකාව සහ යුරෝප රටවල් කිහිපයක් සඳහන් කළා ඔවුන් සූදානම් කියලා ඊළඟ අදියර විදිහට කුඩා දරුවන්ට සහ මේ තරුණ කියන්නේ අපි ගත ටීනේජර්ස්ලාට මේ මනසන් ගැටවරවියේ පසුවන දරුවන්ට මේ එන්නත ලබා දීම සඳහා. දැන් මේක කලින් අනුගමනය කරපු ප්‍රතිපත්තියට වඩා තරමක් වෙනස් ප්‍රතිපත්තිය. මොකද අපි දැන් මේ වැක්සින ක්‍රියාවලිය එන්නත් කරන ක්‍රියාවලියදී අපි දැක්කේ වැඩිහිටි ප්‍රජාවට සාමාන්‍යයෙන් අවුරුදු 30ට වැඩි අයට එන්නත් ලබා දීම තමයි මේක රෙකමෙන්ඩේෂන් එකේ මත නිර්දේශය තිබුණේ. හැබැයි මේක ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ලා අවුරුදු 20 දක්වා පහළට ආවා. ඇතැම් රටවල අවුරුදු 18 වුණා ඇතැම් රටවල. දැන් කුඩා දරුවන්ටත් මේ ලබා දීමට සුදුසුයි කියලා එන්නත් කිහිපයක් නිර්දේශ කරලා තියෙනවා. එකක් තමයි ෆයිසර් එන්නත, ඒ වගේම මොඩර්නා එන්නතත් ඒ සම්බන්ධයෙන් සුදුසුකම් තියනවා කියලා නිවේදනය කළා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා එම ක්‍රියාමාර්ගයට යොමු වෙන්න එපා. මොකද ඒ දැන් ඇත්තටම දරුවන් සහ මේ තරුණ වියේ පසුවන ඒ තරුණයන්ට මේ එන්නත ලබා දීම කියන කාරණය දැන් අනික් කොටස් වලට වඩා ඔවුන් තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි. ඒ නිසා මේ එන්නතෙන් ආරක්ෂාව ලැබෙන ප්‍රමාණයට වඩා ඊට වඩා යම් කිසි ආකාරයක සාධනීයත්වයක් අත් කරගන්න පුළුවන්. මේ එන්නත් වැඩි එන්නත් ප්‍රමාණය ඒ තරුණ කොටස් වලට දරුවන්ට ලබා දීම නියමිත එන්නත් කොවැක්ස් වැඩපිළිවෙළට ලබා දීම තුලින් කියලා. ඒ කියන්නේ ලෝකේ එන්නත් නොමැති රටවල් වලට මේ එන්නත් යොමු කිරීම තුල අර දරුවන් සහ තරුණ කොටස් එන්නත් කිරීමෙන් ලබන ප්‍රතිඵලයට වඩා ආරක්ෂිත ප්‍රතිඵලයක් ලබා ගන්න සංවර්ධිත රටවලට හැකියාව ලැබෙනවා කියලා මේ අපි කතොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ටෙඩ්‍රෝස් අද්නාම් ගේබ්‍රියාසස් සඳහන් කරනවා. දැන් අපි කතොත් මේ යුරෝපා සංගමය තුළ මේ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක මේ මත ගැටුමක් තියෙනවා. මොකද ඔය අපි කතානේ ජර්මන් චාන්සලවරිය දර්ශනය දකින්නේ. ඒ වගේම ප්‍රංශය අපි දැක්ක පහුගිය දිනවල මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් විසික් කරනවා. ඒ කියන්නේ කල් ඉකුත් වෙලා
ඒ වයින් කරනවා දැක්කා. ඉතින් ඒ වගේ මේ ඉතාම අසාධාරණ විදිහට මේ එන්නත් කරණය එන්නත් ගොඩ ගසාගත්ත රටවල් වලට දැන් ඒව කරන්නට දෙයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් වෙන වෙන විකල්ප කරා යොමු වෙන්නේ. ඉතින් ඔවුන්ට තියෙන හොඳම විකල්පය තමයි දැන් හෝ කියන ඇතම් රටවල් නිවේදනය කරා එන්නත් දිනු රටවලට ලබා දෙන්න. නමුත් එය වඩාත් ඉක්මනින් සිදු විය යුතු කාරණයක් කියන එක තමයි සජාතින්ගේ සංවිධානයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් පෙන්වා දෙන්නේ. ඒ වගේම දැන් මේ එන්නත් කරන ක්‍රියාවලිය ගත්තාම දැන් මේ වෙනකොට එන්නත් අවශ්‍ය වෙලා තියෙන මොකද ගෝලීය වශයෙන් ගත්තාම ආසාධ්‍යයන් සංඛ්‍යාව මිලියන 161ක් සහ ඒ වගේම මරණ සංඛ්‍යාව ලක්ෂ 33ක් මිලියන 3.3ක් විදිහට වාර්තා වෙන්නේ. ඒ අතරින් ගත්තාම ඉන්දියාවේ අපි දකිනවා මේ ආසාධ්‍යයන් සංඛ්‍යාව මිලියන 24 ඉක්මවලා තියෙනවා. ඒ වගේම දෛනිකව 4000කට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉන්දියාවේ සිද්ධ වෙනවා. ඉන්දියාවේ එළියට බැහැපු ඒ නව කොරෝනා වෛරසයේ මේ වෙනකොට රටවල් 30ක වගේ සංඛ්‍යාවක ව්‍යාප්ත වෙමි වීමේ අවදානමක් පහළ වෙලා තිනවා. බ්‍රිතාන්‍යද ඇතුළු බ්‍රිතාන්‍ය එන්නත් කරණය තුලින් ලොකු සාර්ථක ප්‍රතිඵල ලැබපු රටක්. හැබැයි මේ නව වෛරස් ප්‍රභේදවල තර්ජනය එන්න එන්න වැඩි වෙමින් පවතින. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ තියෙන ආරක්ෂිතම ක්‍රියාමාර්ගය තමයි ලෝකයේ වැඩි පිරිසක් එන්නත් කරන්නට ලක් කිරීම. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඒ වගේම මේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥ කණ්ඩායමක් සඳහන් කරන්නේ එක් මාත්‍රාවක් හෝ ලබා දීම වැදගත් වෙනවා කියලා. මොකද මේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ක්‍රියාවලිය. ඒ වගේම අපිට තවත් අපූරු කතාවක් ඊයේත් අපි මේ ගැන කතා කරා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා අර මුවාවරණ ඉවත් කළා කතා කිරීම පිළිබඳව. දැන් මේ වෙනකොට ඇමරිකාව තුළ ලොකු සංවාදයක් ඇති වෙලා තිබෙනවා. මොකද ඇතැම් ප්‍රාන්ත නිර්දේශ කළා තියෙනවා දැන් ඔවුන්ගේ එන්නත් කරන ක්‍රියාවලිය බොහෝ දුරට ශක්තිමත් නිසා ජනතාවට මුවාවරණේ නැතුව ප්‍රසිද්ධ ස්ථානවල ගමන් කිරීමට ඉඩ ලබා දිය හැකියි කියලා. මේ ගැන ඇමරිකාවේ මේ CDC එකේ නැත්නම් මේ ඩිසීස් කන්ට්‍රෝල් ඇන්ඩ් ප්‍රිවෙන්ෂන් සෙන්ටර් එක සඳහන් කරනවා මේ මෙහෙම කියන්න හේතු වෙච්ච කාරණා කිහිපයක් තියෙනවා කියලා. දැන් විශේෂයෙන්ම ඇමරිකාව මේ වෙනකොට ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර්ස් ලහෙමත් නැත්තම් ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සහ මේ කොවිඩ් මර්ධනයට සම්බන්ධ කණ්ඩායම් වලින් 94%කට එන්නත් කරණය සම්පූර්ණ මාත්‍රා දෙකම ලබා දීලා සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම මේ ජනතාව ගත්තාම මේ තනි එන්නත් මාත්‍රාවක් තුලින් 82ක මේ ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන්නට සමත් වෙලා තිබෙනවා. දැන් එම තත්වය තුල දැන් ඔය CDC එකේ නැත්නම් මේ ඇමරිකාවේ රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සඳහන් කරනවා මේ මුවාවරණ ඉවත් කරන්නට ඇතැම් ප්‍රාන්තවල ජනතාවට ඉඩ ලැබෙන්නේ මේ ආරක්ෂිත බව වර්ධනය වීමත් එක්ක කියලා. ඉතින් ඒකත් අපිට හොඳ ආදර්ශයක් වෙනවා. මොකද දැන් ඇමරිකාව මුල් අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වුවත් පසුව ජනතාවත් ඒ වගේම සෞඛ්‍ය අංශත් එකතු වෙලා මේ රෝගය පාලනය කරගන්න උන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා තවමත් ඇමරිකා රෝගය අවසන් නැහැ. අපි දකිනවා දෛනිකවත් රෝගීන් සංඛ්‍යාව කලින් නොතිබුණ තත්ත්වයෙන් නොතිබුණත් වාර්තා වෙන ආකාරයේ. ඉතින් නමුත් ඇතැම් ප්‍රාන්ත මේකට ආරක්ෂිත බවට පත් වෙලා තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා යම් ආකාරයක පණිවිඩයක් දෙන්නට උත්සාහ කළා වෙන්නටත් පුළුවන්. ඉන්දියානු ජනතාව නළු නිළියන්ට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසීමිතව ආදරය කරනවා. කොවිඩ් වසංගතයෙන් ඉන්දියානු ජනතාව ප්‍රසාද් කියූ ආකාරයට දිනකට 4000ක් වැනි ජනතාව මියදී නළු නිළියන් ආරක්ෂාව පතා මාළදිවයිනට පිටත්ව ගියා. මේ පිළිබඳව ජනතාවගෙන් යම් ආකාරයක විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ඔව් හැබැයි දැන් ඒගොල්ලන්ට මාළදිවයිනට යන්න බෑ. මාළදිවයින ඊයේ ඉඳලා තහනම් කරලා තිබෙනවා. මේ දකුණු ආසියාවේ රටවල් වලින් මාළදිවයිනට පැමිණීම මේ තහනම් කරමින් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. මොකද පසුගිය දිනවල මේ ඉන්දියා ජනතාව එක කෙනා පිට එක්කෙනා මේ යද්දි ඔය ඉන්දියා ජනතාව වඳින පුදන මේ දිනපතාම මේ දෙවියන්සේ සලකන මේ නළු නිළියෝ බොලිවුඩ් නළු නිළියෝ ඔවුන් මාළදිවයිනේ වගේ විශේෂ මාළදිවයිනේ හුඟ දෙනෙක් මාළදිවයිනට ගිහිල්ලා ඒ සුඛෝපභෝගී හෝටල් වල නතර වෙලා ඒවා තමන්ගේ නිවාඩුව ගත කරන ආකාරය සමාජ මාධ්‍ය තුලින් මේ
ප්‍රචාරය කරන්නටත් පෙළඹිලා හිටියා. ඒ නිසා මේ නළුනි රියන්ට එරෙහිව ඇතැම් තිය තරමක් මොලේ තියෙන ඉන්දිය ජනතාව මේ වෙනකොට හඬක් නගමින් ඉන්නවා. මේ මොකද ඇත්තටම ඔවුන්ට මේ මේ අවස්ථාවේදී ඔවුන්ගේ තිබෙන ජනප්‍රියත්වය ඔවුන්ගේ සමාජීය සම්බන්ධතා පාවිච්චි කරලා මේ ඉන්දිය ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. එහෙම කරපු එකම එක්කෙනා සෝනු සූත් කියන අර සටන් නළුවා විතරයි. ඔහු මේ තමන්ගේ වියදමින් රෝගීන් ප්‍රවාහනය කරන්න ඒ වගේම අසාධ්‍ය පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යම් කිසි මේ පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කළා. චැරිටි වර්ක් එකක් ආරම්භ කළා. සෝනු සූද් විතරයි අපි වාර්තා වෙච්ච ආකාරයට ඔය දැවැන්ත කවුරුවත් ඔය බොලිවුඩ් තිරය හොල්ලන කවුරුවත් මේ ජනතාව වෙනුවෙන් මේ වෙනකොට කටක්වත් ඇරලා නැහැ. ඉතින් ඒ නිසා තමයි ඉන්දියා ජනතාව තුළ යම් කිසි විරෝධයක් සහ අප්‍රසාදයක් මතුවෙන්නේ. මොකද ඔවුන් නිතරම මේ නළු නිලියන් සැලකුවේ දේව කියන්නේ සාමාන්‍ය කලා දේවත්වයෙන් සැලකුවේ. ඉතින් ඔවුන්ට යමක් කරන්න හැකියාව තිබියදී තමයි මේ මේ ඔවුන් කොට ගසා ගන්නා වූ මේ විශාල ධනය යම් කිසි ආකාරයකින් ජනතාව වෙනුවෙන් වැය කරන්න තිබුණා. ඉතින් මේ තත්ත්වය ගැන ලොකු අවධානයක් තියෙනවා. හැබැයි තවදුරටත් මේ අයට මේ සල්ලි තියෙන ඉන්දියානුවන්ට මාලදිවෙන්ට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අනිත් රටවල දොරත් වැහිලා තියෙනවා. ඔස්ට්‍රේලියාව ඉතාම දැඩි නියෝග පනවල තියෙනවා. මැද පෙරදිග රටවල් ඉතාම දැඩි නියෝග පනවල තියෙනවා. ඒ නිසා අපිට වාර්තා වෙනවා අර මේ සාමාන්‍ය අපිට මතක් වෙන්නේ අර ගිලින නැවෙන් මීයෝ පැනලා යනවා කියනවා වගේ මේ ඉන්දියාව ඉතාම නරක තත්ත්වයකට පත් වෙද්දී එතනින් ඒ ඒ සම්බන්ධයෙන් යමක් නොකර තමන්ගේ ජීවිත පමණක් නෙමෙයි අර හුදු විනෝදය සඳහා යන්නට මේ අය පෙළඹීම ඛේදනීයක් තත්ත්වයක් බව තමයි ඉන්දියා ජනතාව පෙන්වලා දෙන්නේ. ත්‍රිවි වීරයන් සැබෑ ලෝකේ වීරයන් වෙන අවස්ථාව පිළිබඳව තමයි අපි සඳහන් කළේ. බොහොමත්ම සුසි ප්‍රසාද් අපි ලබන සඳහත් නැවතත් සිවුදසෙන් හමු වෙනවා. එතෙක් ආරක්ෂිතව ඉන්න සංචරණ සීමා අනුගමනය කරන්න ඔබේ ආරක්ෂාව ඔබට වැදගත්, ඔබේ ආදරණීයන්ට වැදගත් සහ රටට වැදගත්. සමු කරනවා. අයබෝවන්.